බංකොලොත් භාවය කියන්නේ අද ශ්‍රී ලංකාවේ වැඩිපුරම ඇහෙන කතාවක්. ඒකට හේතුව ශ්‍රී ලංකාවට ඉදිරි වසර කිහිපයේදී ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රමාණය දැනට ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය වගේ කිහිප ගුණයක් වෙන නිසායි. ඉතින් අද අපේ මේ සුවා බැලීම ශ්‍රී ලංකාව ඇත්තටම බංකොලොත් වෙයිද? එහෙම බංකොලොත් වුණොත් අපට මොනවාද වෙන්නේ? මේ වගේ බංකොලොත් වෙච්ච තව රටවල් මොනවාද කියන එක ගැනයි. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට ඔය එහෙන් මෙහෙන් ඇහෙන කතාවල ඇත්තම තත්ත්වය මොන වගේද කියලා දැනගන්න පුළුවන්. බංකොලොත් භාවය ගැන කතා කරන්න කලින් ශ්‍රී ලංකාවේ වර්තමාන ණය තත්ත්වය ගැන සොයා බලමු. 2020 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය බර රුපියල් ට්‍රිලියන 15කට වැඩි. මේ කතා කරන 2021 නොවැම්බර් මාසයේ වෙනකොට මේ අගය රුපියල් ට්‍රිලියන 16කට වඩා වැඩි. මේ ට්‍රිලියන 16න් විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන 7ක් විතර වෙනවා. ඔයාලට තේරෙන භාෂාවෙන් මෙහෙම කියන්නම්. ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 21යි කියලා ගත්තොත් ණය ප්‍රමාණය ට්‍රිලියන 16යි කියන්නේ මේ රටේ එක් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් නයයි. ඔබේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් ඔබේ පවුල ලක්ෂ 32ක් නයයි. මේ කියන්නේ හෙට උපදින ඔබේ දරුවාත් ලක්ෂ 8ක් නයයි කියන එක. දැන් ඔබට තේරෙනවා ඇති ශ්‍රී ලංකාව නැත්නම් ශ්‍රී ලංකානු මධ්‍යම රජයේ ණය ප්‍රමාණය කොච්චරද කියලා. මේ ණය ගෙවන්න ඔබ මිලදී ගන්න සෑම භාණ්ඩයක් හෝ සේවාවක් මත වගේම මහන්සියෙන් උපයන ආදායම් මතත් බදු අය කරනවා. මේ තත්ත්වයේ යටතේ 2022 වර්ෂයේ යෝජිත අයවැය අනුවත් අයවැය හිඟය නැත්නම් ආදායම් හා වියදම් අතර පරතරය රුපියල් ට්‍රිලියන 1.6ක් විතර වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රමාණය ණය ගන්නත් වෙනවා කියන එකයි. ශ්‍රී ලංකාවේ මේ ණයවල වැදගත්ම කොටස වෙන්නේ විදේශීය ණය ප්‍රමාණයයි. කොමට හිතන්න ඔබ හදිස්සියකට ඔබේ අසල්වැසියාගෙන් අතමාරුවක් ලබා ගත්තා කියලා. ඉතින් ඔයාට මේ සල්ලි දෙන්නම් කියපු දවසට දෙන්න අමාරු නම් කතා කරලා මොනා හරි කරගන්න පුළුවන්. හැබැයි ඔබ මූල්‍ය ආයතනයකින් ගත්ත ණයවලට එහෙම කරන්න බෑ. ණය ගෙවන්න බැරි වුණොත් ඔබ අපතැබූ වත්කම එම ආයතනයට හිමි වෙනවා. එකත් එක්ක ඔබ ණය ගෙවීම පැහැරන පුද්ගලයෙක් විදියට ක්‍රිබ් එකට වාර්තා වෙන නිසා ඔබට නැවතත් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන නෙත් නෑ. හැබැයි මේ විදියට ණය ගෙවන්න අපහසු වෙන්න කලින් ඔබට අදාළ මූල්‍ය ආයතනයක කතා කරලා ඔබේ ණය රීෂෙඩියුල් කරගන්න නැත්නම් ප්‍රතිවිවගත කරගන්න පුළුවන්. එහෙම කළොත් ඔබේ ණය වාරිකයේ හා ණය ගෙවීමේ කාල සීමාව වෙනස් කරගන්න හැකියාවක් ලැබෙනවා. මේ වගේ තමයි ශ්‍රී ලංකාවටත් විදේශීය ණය ගෙවන්න බැරි වුණොත් රටක් විදියට අපි ජාත්‍යන්තරයේ අසාධු ලේඛනගත වෙනවා. වෙනත් රටවලින් ගත්ත ණයවලට හිලව් විදියට අපේ රටේ සම්පත් එම රටවලට පවරන්න වෙන්නත් පුළුවන්. මේ විදේශීය ණයවලින් ISP ලෝන් එහෙම නැත්නම් ජාත්‍යන්තර ස්වයරීත බැඳුම් කර හැර අනිත් ව්‍යාපෘති ණය අපි කලින් කියපු විදියට අදාළ රටවල් එක කතා කරලා රීෂෙඩියුල් නැත්නම් ප්‍රතිවිවගත කරගන්න පුළුවන්. හැබැයි ISP ලෝන් එහෙම කරන්න බෑ. ඒව අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. ඒ වගේ බිලියන 13ක ISP ලෝන් 2030 මාර්තු 28 වෙනතෙක් ශ්‍රී ලංකාවට ගෙවන්න තියෙනවා. ඒ වගේ ලෝන් රීෂෙඩියුල් කරගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතනවල සහාය ලබා ගන්න වෙනවා. 2022 අවුරුද්දේ ශ්‍රී ලංකාවට ගෙවන්න තියෙන විදේශීය ණය හා පොලි ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5-7 අතර වෙනවා. මේකෙන් විශාලම ණය ගෙවීම් දෙක ජනවාරි මාසයේදී ගෙවීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 500ක හා ජුනි මාසයේදී ගෙවීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 1ක ISB ලෝනුත් ඇතුළත් වෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක් විතර තමයි තියෙන්නේ. මේ සංචිත ප්‍රමාණය 2022 තවත් අඩු වෙනවා කියලා තමයි ෆින්ච් විදේශීය ණය ශ්‍රේණිගත කරන ආයතනය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාව මේ වෙනකොට 2022 අවුරුද්දේ විදේශීය ණය ගෙවීමට නොහැකි වීමේ විශාල අවදානමක තමයි ඉන්නේ. දැන් අපි බලමු යම් විදියකින් ශ්‍රී ලංකාවට මේ ණය ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා. එහෙම වුණොත් අපි නිල වශයෙන් ණය ආපසු ගෙවන්න බැරි රටක් කියලා ජාත්‍යන්තරයේ අසාධු ලේඛනගත වෙනවා. නමුත් මේ විදියට අසාධු ලේඛනගත වෙන්නේ ශ්‍රී ලංකාවේ රජය විතරයි. පෞද්ගලිකාංශයට හා සංවිධානවලට ඒ වගේ ණය ක්‍රමානුකූලව ගෙවමින් පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා. මේ විදියට අසාධු ලේඛනගත නැත්නම් බ්ලැක් ලිස්ට් වුණාම ශ්‍රී ලංකාවේ රජයට වෙනත් රටවලින් වාණිජ ණය ලබා ගැනීමේ හැකියාවක් නොමැති වෙනවා. ඒ විතරක් නෙමෙයි ස්වාරීත බැඳුම් කර නිකුත් කිරීමේ හැකියාවත් නැති වෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආනයනයට අදාළ බිල්පත් පවා ගෙවලා තියෙන්නේ ඕමානය වගේ රටවලින් ගත්ත ණය වලින්. ඉතින් රට බංකොලොත් වුණොත් මේ වගේ ණය ලබා ගැනීමේ හැකියාව නැතිවීම නිසා ඉදිරියේදී ඛනිජ තෙල් ආනයනයත් විශාල අර්බුදයකට මුහුණ දෙනවා. රටක ආර්ථිකයක් දුවන්න ඛනිජ තෙල් අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ මත පදනම් වෙලා මුළු ආර්ථිකයම කඩා වැටෙන්න පුළුවන්. මේ වගේ අර්බුද ලිහා ගන්න රටවලට තියෙන අවස්ථාවක් තමයි IMF
නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ සංවිධානවල සහාය ලබා ගැනීම 2009 ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙන වෙලාවෙත් ඔවුන් IMF යුරෝපා මහ බැංකුව හා යුරෝපා කොමිසම වෙත ගියා ඒ වගේ සංවිධානයකට හෝ ආයතනයකට ගියාම ඉතා දැඩි මූල්‍ය රෙගුලාසි පැනවෙනවා ඒවා තමයි අයවැය වියදම් කප්පාදු කරලා අයවැය හිගේ අවම කිරීම බදු වැඩි කිරීම බදු ගෙවීම් පැහැරහැරීම් නැවැත්වීමට පියවර ගැනීම වගේ දේවල් මේකෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ ඒ රටේ රජයේ ආදායම් අතිරිත්‍යයක් ඇති කරලා ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කරන එකයි මේ වගේ කොන්දේසි ඒ රටේ ජනතාවට නම් ඉතා නීරසදයක් මොකද බදු වැඩි කළාම බාණ්ඩා හා සේවා මිල වැඩි වෙනවා වගේම තමන්ගේ ආදායමේ විශාල කොටසක් රජයට ගෙවන්න වෙනවා ඒ විතරක් නෙමෙයි රජයේ වියදම් කප්පාදු කළාම විවිධ විදිහේ සහනාධාර ලැබීමත් නතර වෙනවා රට බංකොලොත් වුණත් විදේශීය ණය ලබා ගැනීමට හැකියාවක් නොමැති වෙනවා වගේම රජයේ ගෙන යන ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය නිසා රටට විදේශීය විනිමය ලැබීම තවත් අඩු වෙනවා ඒකට හේතුව කළු කඩයේදී විදේශීය මුදල් හුවමාරු කරද්දි වගේම උන්ඩෙල් ක්‍රමය හරහා සල්ලි එවද්දී විදේශීය විනිමය සඳහා වැඩි මිලක් ලැබුණත් බැංකු ක්‍රමය හරහා මුදල් එවද්දී ලැබෙන මුදල ඉතා අඩු වීමයි මේ වගේ අතිපීඩන තත්ත්වයක් යටතේ රජයට විදේශීය විනිමය හුවමාරු අනුපාතය ස්ථාවරව තියාගෙන ඉන්න නොහැකි වීම නිසා එය නිදහසේ පාවීමට ඉඩාරින්න වෙනවා මේ හේතු නිසා රටට විදේශීය විනිමය නොලැබීමෙන් රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙලා ගෙවන්න තියෙන ණය ප්‍රමාණය නිකම්ම වැඩි වෙනවා වගේම ආනයනත් අධාරිමත් වෙනවා මේ නිසා රට තුළ දැඩි භාණ්ඩ හිගයක් ඇති වෙලා කළු කඩ මිලක් නැත්නම් භාණ්ඩවලට අධි මිලක් නිර්මාණය වෙලා උද්ධමනය සීඝ්‍රයෙන් වැඩි වෙන්නත් පටන් ගන්නවා මේත් සමගම දුප්පත්කම නම් නොනැවතිය හැකි දෙයක් බවට පත් වෙනවා හැබැයි රුපියල අව ප්‍රමාණය වීමේ වාසියකුත් තියෙනවා ඒ තමයි අපනයනය කරන ව්‍යාපාරවල අපනයන ආදායම ඉහළ යාමයි මෑත කාලයේදී මේ වගේ බංකොලොත් වෙලා කඩා වැටුණු රටවල් තමයි ආජන්ටිනාව හා ග්‍රීසිය කියන්නේ පිච් ණයශේනිගත කිරීමේ ආයතනය කියන විදිහට ඉදිරියේදී මේ වගේ කඩා වැටෙන නියමිත රටවල් තමයි බෙලරුසියාව යුක්‍රේනය හා ජමයිකාව කියන්නේ